අයිබන් කිය ලොගල පිළිගන්න මගේ ඩුප්ෂන් ලෙකට ඉතිංහ ම ශාර අද ගෙනාවේ රොක්ස ඩිටේගම කියන්න මොකක්ද කියෙන විඩක් ඉතිංහ ඔකල දැකල ඇති ජීඩියයකෙන් ගොඩක් එකක 3D ෆිල්ම් සදල තින ඉතිං ලංකා ලයින් අයි හදන ඉතිං ඒකට අපි එක රොක්සගේ එක කැමර ඇංගල්ලින් කර දින මේකට පාච්ක රොක්ස ඩිට කියල එකක් ඉතිං මේක කොමත් මම දැන්න මේ ක්‍රක ගෙන අදකල කොමට මේ ෝරජිල් ගේම කෙනගෙනවා අපිට මේකින් ඔන්ලයින් ඔෆ්ලන්ටියම් ප්‍රශ්නන්ට මේකෙන් වීඩියෝස් රෙකෝඩ් කරලා එක කැමර ඇංගලට හදාගන්න පුළුවන් ඉතින් අපි ඒ ගැනතම කතා කරන්න යන්නේ අද මේක නිකම් බේසික්ටික නිකම් ගොඩින් බලන කතා කරගෙන මේක ඇඩ්වස් ටියුටෝරියල් එකක් මේ සිකුරාධහරි විධහරි මං අනිවාරෙන් දන්න ඉතින් එකටික දිගවේ ඊට කලින් මොකක්ද මේ කියනක තමයි මේකෙන් මං කතා කරන්න ඉතින් පල්ම රොක්සඩිටගෙන් ගැන කතා කරන්න මේක අපිට එක වීඩියෝ රෙකෝඩ් කරනකොට එක 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 ක්ලිප් එකක් උඩරිම තප්පර 30යි. ඒ තප්පර 30 ට පස්සේ ඒක හැමම ඒක සේව් වෙලා ඊට පස්සේ තව එකක් පටන් ගන්න. ඉතින් ඒ තප්පර 30 දී ක්ලිප්ස් තමයි යන්නේ. ඉතින් ඒ නිසා ඔයගොල්ලෝ හිතන තරම් මේක ලේසි නෑ. හැබැයි 3D හදනකොට මේක ලේසියි. අපි නිකම්ම F1 එක ප්‍රෙස් කරලා මෙන්න වගේ F1 එක ප්‍රෙස් කරාම ඕගලන් බලාගන්න පුළුවන් වම් මත පැත්තේ රෙකෝඩින් කියලා මේක පෙන්නනවා. ඉතින් එහෙම රෙකෝඩ් කරගන්න පුළුවන්. එතකොට අපි නිකම් මෙහෙම ඇවිදින දේවල් රෙකෝඩ් කරනවා. ඒත් දැන් අපිට ඕන විදිහට මේක වෙනස් කරගන්න බෑ අපිට ඕන කැරක්ටර් එකක් තෝරගන්න බෑ ඕන අපිට ඕන ක්ලයිමේට් එක තෝරගන්න බෑ අපිට ඕනේ බේද නයිඩ් ඔය මුකුත් තෝරගන්න බෑ ඉතින් ඒවත් අපිට හදන්න පුළුවන් ඉතින් ඔගල නිකම්ම රෙකෝඩ් කරන ඕගලන් බලන් F1 ඔබල රෙකෝඩ් කරන්න ඉතින් ඒක F1 ඔබල එහෙම අයින් කරගන්න පුළුවන් එහෙම නැත්නම් ඔගලන්ට පුළුවන් මෙතන M අකුර ඔබල ඇත්තට මේක මම හිතන්නේ ඔන්ලයින් එකේ වැඩ කරන්නේ මේක ඔෆ්ලයින් එකේ විතර වැඩ කරන්නේ එක යටම තියෙන ඩිරෙක්ට් මෝඩ් කියලා එකක්. ඉතින් ඒක එන්ට කරලා ඇලර්ට් එකක් දෙනවා. Are you sure you want to launch direct mode? ඕකේ කරන්න. දවුඩස සෝරන හරියරි. කොමාරි මේකට ගියාට පස්සේ ඔන්න අපේ කාස්ට් එක කාස්ටිං රූම් එක තියෙනවා. ඉතින් මේකට ගියාට පස්සේ අපිට ඇක්ටර්ස්ලා තෝරගන්න පුළුවන්. ඉතින් මෙතන ඇනිමල්ස්ලා ඉන්නවා. සත්වෙන් නාස කට්ටියද මේ ගොඩක් කැරක්ටර්ස් තියෙනවා ඊළඟට ඩවුන්ටේෂන් ඊළඟට ඉමර්ජන්සි සර්විසස් ගෑන්ග්ස් ඒ වගේ මිලිටරි ඔන්ලයින් කැරක්ටර්ස් ඉතින් මේ දින මගේ ඔන්ලයින් කැරක්ටර්ස් දෙක ඉතින් මම මේකෙන් මේ කැරක්ටර් එක දොරගන්නම්කෝ හරි දැන් මේක අපි කැරක්ටර් එක ඔන්න අපි දැන් වීඩියෝ එකට ඇවිල්ලා ඉන්නේ. දැන් අපිට ඕන කැරක්ටර් එකක් තෝරගත්තේ. ඒත් අපිට ඕන කියමුකෝ මෙයා මෙහෙම වහින වෙලාවක මේ කැරක්ටර් එක නිකන් ඇවිදගෙන යනවා හරි මොනවා හරි දෙයක් හදන්න ඕන කියලා නිකන් රෑ වෙලාවක වගේ. ඉතින් ඒකට අපිට පුළුවන් M අකුර ඔබලා. අපි දැන් ඉන්නේ මේ ඩිරෙක්ට් මෝඩ් එකේ. ඔයගොල්ලන් බලන්නද මෙතන සෙටින්ග්ස් කියලා තියෙනවා. ඉතින් ඒකට ගිහිල්ලා අපිට පුළුවන් time of the day මේක මම midnight දෙන්න, weather clear කියලා දෙන්න. ඉතින් මම මේක දෙන්නම්. මේ ඔයගොල්ලන් කැමති වෙනස් කරගන්න පුළුවන්. ඉතින් Xmas කියලා මම දෙන්නම්කෝ. wanted level එකකට උනත් හදන්න පුළුවන් මම මේක save කරේ නෑ හරි space එක ඔබලා ඒක apply කරගන්න බලා ඔගන් බෙන්න තියෙන දැන් හිම වැටෙනවා ඒකල අපිට මේ ඉන්න ඕනේ තැන තෝරගන්න පුළුවන් ඉතින් එක්කම තෝරන්න අපි මෙතන location වලින් මෙතන තෝරලා space ඔබලා එතකොට ඉතින් teleport වෙනවා ඉතින් ඔගලන් කැමති විදිහට කියන්නේ දැන් මම ඔන්න මේක මේ ක්ලයිමේට් එක අපු වෙනස් කරලා බලන්න වේදේක හරි මම රේන් කියන එක දාන්නකෝ රේන් ඔන්නෝගල් බිනදි දාගෙන වහිනවා ඉතින් මෙතන දැන් මෙහෙම කරා කියලා රෙකෝඩ් වෙනවා ඉතින් මේ මෙතෙන් ඔයගලන්ට කැමති විදියට කැමති තැනකට ගෙනියලා මේක සෙටින්ග්ස් වෙනස් කරගෙන ඕන්න මේකට තව ඇඩ් කරගන්න දේවල් ඇඩ් කරගෙන ඕන්න මෙතන කැරක්ටර්ස් මාරු කරගන්නත් පුළුවන් දැන් මම මෙතන මාරු කරගෙන පෙන්නන්න ඔන්න අපි පළවෙනි කැරක්ටර් එක ගත්තා. ඉතින් ඔය විදිහට වෙනස් කරගෙන ඔයගලන්ට පුළුවන් ආයෙත් F1 එක ඔබලා කලින් වගේම රෙකෝඩ් ගන්න. ඉතින් මම මේක F1 එක ඔබලා නිකම් මේක රෙකෝඩ් කරගෙන යන්න. ඊට පස්සේ මම පෙන්නන්නම් කොහොමද ඇත්තටම අපි මේකට අර ඔයගොල්ලෝ දැකලා ඇති එහෙම හදලා තියෙන වීඩියෝස් එන්නේ සිනමැටික් footage දිනවා කාර් follow කරන. ඉතින් ඇත්තට මේක ටිකක් අමාරු වැඩක්. හැබැයි වැඩේ අල්ලගත්තට පස්සේ එන ලේසි. ඉතින් ඒවා කියන්නේ එක එක සෙටින්ග්ස් තියෙන. ඉතින් ඒවා ගැන අපි ලොකු විස්තරයක් ඊළඟ වීඩියෝ එකේ කතා කරමු. මේකේ මම මොකක්ද කියලා තමයි හඳුන්වලා දෙන්නේ කලින් කිව්වා. ඉතින් ඔන්න ඔය විදිහට මම මේ ටික රෙකෝඩ් කරගත්තා. මම ඒකල මේකේ F1 එක ඔබලා ඒක සේව් කරගන්නම්.
ඊට පස්සේ අපිට පුළුවන් මෙතන අපේ escape button එක ඔබලා එතන කොනේම දිනවා. ඇත්තට මේක online එකේ වෙන්න නැහැ. මේක story mode එකේ ඉඳලා වෙන්න friends gallery store rockstar edit. හරිද? මේක අනිවාර්යෙන් නොමිලදෙන feature. ඒකල මේක select කරගන්න. ඊට පස්සේ අපි මේකට create new project එකක් ඉතින් අලුත් එකක් හදාගන්න. ඒකට ගිහිල්ලා yes කරන්න. ඒ කරලා ඉවරලා අපි මෙතන clip back add කරගන්න. clip back add කරගන්නවා කියන්නේ අපි කලින් record කරපු clip back. ඉතින් මම හිතන්නේ මේක තමයි ඒ clip එක. ඔව් මේක. ඉතින් මම මේක මේ විදිහට select කරගන්නම්. ඊට පස්සේ ඔන්න මේක timeline නැබ් වෙනවා. අපි දැන් මේකේ දැන් camera shots edit කරගන්න ඕන නිසා අපි කරන්නේ එන්ට එක ඔබලා edit වලට යනවා. edit description කියලා හනවා. yes කරන්න. ඔන්න ඔයගලන් පේනවා. ඉතින් මෙතන අපේ මෙන්න මේ වගේ පොඩි timeline එක මෙතන තියෙනවා අපිට. මෙයා ඉතින් මේ මේකේ අපිට මෙන්න මේ විදිහට video එක ඔන්න play මෙතන cut කරගන්න පුළුවන්, crop කරගන්න පුළුවන් අපිට ඕන විදිහට. ඊළඟට අපිට පුළුවන් මේ කැමතැනට ගිහිල්ලා දැන් මේ විදිහට මේක දැන් මට හිතුවා හරි මම මෙතනින් එම් මකුරු බලන්න. හරි එම් මකුරු බලුවා මෙතන mark එකක් හදනවා. ඊට පස්සේ එතන ඉඳන් අපිට edit කරමු. දැන් cameras වලට ගිහිල්ලා ඊළඟට මෙතන game camera free camera වලට තමයි මම ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ. මෙතනින් අපිට target කරන්නේ මොකද්ද? ඒ කියන්නේ play ව target කරනවද මොකක් හරි වෙන දෙයක්ද? මෙතන නම් play විතරයි වෙන දෙයක් දෙනනේ. ඒකද move target? ඒ කියන්නේ මේ අපි target කරන player එක්ක move වෙනවද? blending mode එක මොකද්ද? එතන මේක ගොඩ වැදගත්. shake එක එතකොට මේක hand held වගේ කියන එක තියෙනවනම් මේ drunk වගේ mode එකේ බීලා ඉන්නවා වගේ නම් ඉතින් මේ විදිහට අපිට හදාගන්න පුළුවන්. ඉතින් මේක shake speed එක පොඩ්ඩ අඩු කරගන්න. ඊළඟට edit camera වලට ගිහලා අපිට කැමති විදිහට මේක edit කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ ඕගලන්ට මේකේ focus එක වෙනස් කරගන්න පුළුවන්. හරි ඒකලවල F5 ඔබලා අපිට මේක save කරගන්න පුළුවන්. මම නිකන් පෙන්නන්නේ ඒකල ඕගලන්ට මේක ගොඩක් creative විදිහට හදන්න පුළුවන්. ඉතින් ඒ කරලා ඕගලන්ට පුළුවන් හරි මම මෙතන දාන්නම් follow කරන්න move target with player look at target play උන්නේ එහෙම උන්නේ depth of field එකට ගිහිල්ලා අපි බලමු මෙතන focus default කියලා දෙන එක custom build වෙනස් කරගන්න. ඒ කරලා automatic දුන්නාම එයා focus කරන්න ඔන්න මෙන්න මේ විදිහට අපිට player target කරගන්න පුළුවන්. ඉතින් ඒක level එක මෙතන මේක වැඩි කරගත්තාම player ගතිය වැඩි වෙනවා ඕගලන්ට පේන ඇති. ඉතින් ඇත්ත ජීවිතයේ ලොකු කැමරා නැති වුණාට මේකෙන් හද මේකෙන් වීඩියෝස් හදන්න පුළුවන්. ඉතින් ඒ වගේම 3D ගැන ගොඩක් දැනුම නැති අයත් මේක හදන්න පුළුවන්. ඉතින් අපි නිකන් දැන් මේක ප්ලේ කරලා බලුවොත් ඔගොල්ලන් පේනවා ඉතින් අන්න ලස්සනට මේ එහෙන ගැම්මඩ අපි ප්ලේ ෆලෝ කරගෙන යනවා. ඉතින් දැන් මේකේම දැන් අපිට මෙතනින් කැමරා ෂොට් එකක් දාන්න ඕන කියමුකෝ තව. ඒකට මම මෙතන කරන්නේ ආපහු එම් මකුරවල මාක් එකක් දාලා කැමරා ඇසල්ට ගිහිල්ලා ෆ්‍රී කැමරාවම තියෙන්නේ. ඉතින් edit camera වලට ගිහිල්ලා මම මේකේ angle එක වෙනස් කරගන්නවා මේ විදිහට. ඒ කරලා ඉවරලා මම මෙතන F5 ඔබලා එක save කරගන්නවා. අතන මොකලන් මේකේ camera modes තියෙනවා මේකේ මාරු කරගන්න. ඒත් free camera එකකින් තමයි ගොඩක් අපිට ඕන විදිහට මේ හැමදේම හදාගන්න පුළුවන්. මම හිතන මේක save වුණා. මම බැක් කරලා බහු look at target move with target player depth of field ගිහිල්ලා target player මේක තව ටික වැඩි කරගන්න. ඇත්තටම මේක සුපිරි. ඉතින් හැබැයි ටිකක් මහන්සිල වැඩ කරන්න ඕනේ. ඉතින් ඒ result එක සුපිරි. ඔයගොල්ලන් පේනවා. දැන් මම මේක මුලින්ම ඉඳන් play කරලා පෙන්නන්න. ඒ වගේ මේකෙන් පස්සේ ඔයගොල්ලන් මේක ගෙන යන්න පුළුවන්. අපි දැන් editing software තියෙනවා. ඉතින් premium මං හැමදාම වගේ videos කරන software එක. ඉතින් ඒ වගේ කරගෙන යන්න පුළුවන්. ඒ වගේම දැන් මේක දැන් මේකේ මම තියෙන නිකන් rough විදිහට මාරු වෙනවනේ මගේ කැමරක. එහෙම නැතුව ඔයගොල්ලන් පුළුවන් මේක නිකන් smooth විදිහට මාරු වෙන්න හදන්න. ඉතින් දැන් මම blending mode එක මෙතන දෙන්නම්. smooth දුන්නොත් ඔයගොල්ලන් පොඩි වෙනසක් බලා ගන්න පුළුවන්. ලොකු වෙනසක් නැති වෙයි. හරි ඉතින්
මේ විදිහට අපිට මේක එඩිට් කරගන්න පුළුවන්. ඉතින් ඒක ඕගොල්ලන් ක්‍රියේටිවිටි එකක් එක තමයි. ඉතින් මේක කොහොම හරි පොඩි පොඩි ටෙක්නික් ටිකක් තියෙනවා. ඉතින් ඒව ගැන වීඩියෝ එකක් මම මේ සිකුරාදා හරි ඉරිදා හරි අනිවාර්යයෙන්ම ගේන්නම්. ඉතින් දැන් අපිට පුළුවන් මේක ඔක්කොම හදාගෙන ඉවර වුණාට පස්සේ මේක එක්ස්පෝර්ට් කරගන්න. ඉතින් හරි මෙතන බැක් do you wish to change the changes already ඔයක yes කරන්න. ඊට පස්සේ අපිට පුළුවන් මෙතන ගිහිල්ලා මේක එක්ස්පෝර්ට් කරගන්න. මෙතන ඔගන් බලාගන්න බලා එක්ස්පෝර්ට් කියලා තියෙනවා. ඒකට ගිහිල්ලා මෙතන FPS ගන්න. මම 60ක් නම් 60ක් bit rate එක height ද low ද ඒකල එක්ස්පෝර්ට් කරගන්න බලා. එක්ස්පෝර්ට් කරගත්තාම එක්ස්පෝර්ට් වෙන ෆයිල් එකේ මේක මම දාලා තියෙනවා. මට ඒක හරියට මතක නැහැ. ඉතින් මේ විදිහට තමයි Rockstar edit එක ගැන සරලවම කතා කරන්න තියෙන්නේ. ඉතින් මේක අනිවාර්යෙන් ඇඩ්වාන්ස් ටියුටෝරියල් එක මම සිකුරාද සාහිරිද ගෙන්නම්. ඒත් ඔයගොල්ලෝ දකින විශේෂම ලයින් අයියගේ මමත් මේක හදන්නේ ඉන්ස්පයර් වෙලා ඉන්න නිසා මම මේක හොයව්වෙත් ඒ හින්දාමයි. ඉතින් කොහොම හරි එයාගේ වීඩියෝස් වලින් එයා තනියෙන් මොඩ්ස් හදලා ඊට පස්සේ ඒවා දාලා පට්ටම කට්ටක් කාලේ තමයි හදන්නේ. ඉතින් ඒ මොඩ්ස් දාන්න නැතුණත් මේ කැමරා ෂොට් එක මාරු කර කර ගාන ටික හදනවා කියන්නේ ඒකත් පට්ටම මාරු කර. ඉතින් එහෙම ඉවසීමක් තියෙන්න ඕනේ. ඉතින් මේක කරන්න කොහොම හරි මේක ඔගලන් එක්ස්පෝර්ට් කරගන්න පුළුවන්. ඉතින් මම මේක එක්ස්පෝර්ට් කරන්න යන්නේ. මම හිතනවා ඔයගොල්ලෝ මේ Rockstar edit එක ගැන මොනවා හරි ඉගෙන ගත්තා කියලා. එහෙනම් ඉතින් ගිහින් එන්න තවත් වීඩියෝ එකකින් හම්බෙමු. Goodbye.